මේ රාත්‍රියේදී මං කැමතියි ස්වාමින් වහන්සේ පසුගිය මාසයේ තුල මාව අල්ලාගෙන මා තුලින් කළාහෝ ඒ සෑම යහපත් සුද්ධ ක්‍රියාවකටම දෙවියන් වහන්සේට ස්තුති කියන්නට. එනිසා මේ රාත්‍රියේදී මට ඕන මගේ අත්දැකීමක් දෙකක් බෙදා ගන්නටයි. බදන්වා ගිය මාසෙ මම හිටියේ නැහැ. මම කැනඩාවට යන්නට මට යන්න සිදු වුණා. ඇත්තෙන්ම මම සන්තෝෂ වෙනවා. මාව කැනඩාවට ගෙන්නුවේ කැනඩාවේ වෙසෙන ජෆ්නා ඇංග්ලිකන් ටැමිල්ස්ලා, ජෆ්නා ටැමිල් ඇංග්ලිකන්ස්. යාපනයේ පදිංචි වෙලා හිටිය දෙමළ කතා කරන ඇංග්ලිකන්ස්ලායි මාව මේ අවුරුද්ද ගෙන්නුවේ. මං ඒ ගැන සන්තෝෂ වෙන්නේ මොකද මට සිදු වුණේ ඒ කැනඩාවේ ටොරොන්ටෝ වල ස්කාබ්‍රෝ කියන ප්‍රදේශයේ ඇංග්ලිකන් දේවස්ථානයක මෙහෙය පවත්වලා දේශනා කරන්නටයි. මං දන්නවා අපේ පල්ලියට ඇංග්ලිකන් සභාවේ කීප දෙනෙක්ම එනවා. මෙතනත් මම දකිනවා. මට ඒක හරි මට අමුතු දෙයක් නෙමෙයි. ඇංග්ලිකන් සභාව කියන්නේ මට හුරු පුරුදු තැනක්. මෙතන මං දන්නවා දකිනවා හෝලි එමානුවෙල් චර්ච් එකේ පුරුදු මොහොනක්. ඒ නිසා පසුගිය අවුරුදු කාලයේම මම හෝලි එමානුවෙල් චර්ච් එකේ මෙහෙයන් වලට සහභාගි වෙලා තියෙනවා නේ. දන්නවා චතාරි කාලේ විශේෂකකට මේ නිසා මට අමුතු තැනක් නෙමෙයි. එනිසා මේ අය මාව ගෙන්නුවම මට ඒක විශේෂ අත්දැකීමක් වුණා. හේතුව කතෝලික ජනතාවට දේශනා කරනවට වඩා ඇංග්ලිකන් සභාවේ අයට දේශනා කරනකොට ඒක මට දැනෙනවා. විශේෂකොටම ඒක මට දැනෙනවා. ඒ නිසා පළමුව දෙවියන් වහන්සේට මම ස්තුති කියනවා. මාව ඒ විදිහට ආයුධයක් කරගත්තට කතෝලික ජනතාවට විතරක් නෙමෙයි විදේශ රටේ සිටින ඇංග්ලිකන් සභාවේ ජෆ්නා ටැමිල්ස් ඒ අයට මෙහෙය කරන්නට ස්වාමීන් වහන්සේට මේ රාත්‍රියේදී මම ඒ මට මුණ ගැහිච්ච ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා. දෙවන අධ්‍යක්ීම විශේෂ අධ්‍යක්ීමක්. මගේ දෙවන මෙහෙය තිබ්බේ සුද්ධාත්ම ඉරිදායි. සුද්ධාත්ම ඉරිදා ඒ මෙහෙය තිබ්බේ කතෝලිකයටයි, සිංහල කතෝලිකයටයි කැනඩාවේ විසන. මම මෙහෙ පටන් ගන්නට ඉස්සර වෙලා ගොඩක් වෙලාසෙනි මම පල්ලියට ගියා. පෑයකට විතර ඉස්සෙල්ලා මම වාඩි වෙලා ඉන්නකොට තාත්ත කෙනෙක් මගේ ළඟට ආවා. එයාවි ගොඩක් ඈත ඉඳන් මම හිතන්නේ පැය දෙකමාරක් විතර යනවා ඒ අපි හිටිය තැනට ඒ චර්ච් එකට එයාට එන්නට. එයා ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා කියනවා ෆාද මම රාවතාවත්තේ. මට සතුටක් දැනුණා. මම අපේ මිස්ස මේ මගේ කොල්ලෙක්නේ. ඔව් ෆාද කියලා එයා බෙදාගත්ත එයාගේ අත්දැකීම. ඇත්තම මම එදා මෙහේ පටන් ගත්තේ එතන එයාගේ ඒ අත්දැකීමත් එක්කයි. මම අද බෙදා ගන්නවා එයාගේ ඒ අත්දැකීම. එයාගේ පුතෙක්, අපේ පල්ලියේ වැඩ කරන පුතෙක්. ඒ තාත්ත කියනවා ෆාද මං මියුසික් කළේ, මගේ රස්සාව වුණේ මියුසික්. නමුත් කොවිඩ් එක්ක හැම දෙයක්ම මට නැති වුණා. ආර්ථිකව බිඳුවටම වැටුණා. මට කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි තැනටම වැටුණා. එහෙම වැටිලා ඉන්නකොට ෆාද එක දවසක් අහම්බෙන් මම කුරුස පාමුලට ආවා. ඇවිල්ලා ඉන්නකොට මම යාච්ඤා කරන්න මට බැරි වුණා ෆාද. මුළු මෙහෙය පුරාම මම කළේ අඩපු එක. මේ තරුණ තාත්ත කෙනෙක් කියන්නේ මුළු මෙහෙය පුරාම මම ඇඬුවා. මට මොකද මේ වුනේ? මගේ පවුලට මොකද මේ වුනේ? මම අඬ ජේසු දිහා බැලුවා. ෆාද අඬ හිටිය මම ගෙදර ගිහිල්ලා දවස් දෙකයි මගේ යාළුවෙක් මට කතා කරලා කියනවා උඹට මෙහෙ එන්න පුළුවන් මම සියල්ල ලෑස්ති කරලා දෙන්නම්
කියලා කැනඩාවට එන්නට මට මාර්ගය උදා වුණා. ෆාදර් මගේ ජීවිතේ මන් ලැබපු ලොකුම අත්දැකීමයි ප්‍රාතිහාර්යයි මෙය. මම බින්දුවටම වැටිලා ඉන්නකොට දෙවියන් වහන්සේ මට පාරක් හැදුවා.